Hi, welcome back to my YouTube channel Travel with Niru. Well, hemo madarem piliganna Travel with Niru YouTube channel ekata. Mulinma video ek karanna kalin oyalagen samawa illala innawa mokada goda denek mata message dala tiyenawa magen prashna hala oyala ithin Travel with Niru mawa follow karanne mawa balanne Romania gana toroturu denaganna e wena deekata neme e sambandha oyala message godak dala tiyenawa ඒ වුණාට මට ඔයාලට reply දෙන්න බැරුව ගියා. මට පුළුවන් හැටියට මම සමහර අවස්ථාවල reply දුන්නා. ඒ වුණාට මට ගොඩ දෙන්නෙකුගේ message, ඒ වගේම channel එකට ඇවිල්ලා තියෙන comments ගොඩක් miss වුණා. ඒ තමයි පහුගිය ටිකේ මම ටිකක් අසනීපෙන් හිටියා ලංකාවෙන් ආවට පස්සේ. ටික දවසක් රෝහල් ගත වෙලා හිටියා දවස් දෙක තුනක්. ඉතින් අසනීප තත්ත්වයක් එක්ක මට ඒව කරන්න බැරුව ගියා. ඒ නිසා තමයි පොඩ්ඩක් ඔයාලව මගහැරුණේ. දැන් ඔන්න පහු වැඩ පටන් අරන් තිනවා. මගේ ජොබ් එකත් පටන් අරන් තිනවා සුපුරුදු විදිහට. ඒ වගේම Travel with Niru ඔයාලත් එක්ක වෙනද වගේම ආපහු එකතු වෙන්න බලනවා, උත්සාහ කරනවා live වෙන්නන් ඉදිරියේදී. මේ දවස් ටිකේ ඔයාලගේ ප්‍රශ්න වලට ඔයාලා හිතන්න එපා. Niru ලංකාවට ගිහිල්ලා ඊට පස්සේ වෙනස් වෙලා ලොකු කම දැන් අපිට උත්තර දෙන්න එහෙම කිසිම දෙයක් නෙමෙයි. මගේ වැඩ රාජකාරී, ඒ වගේම මගේ අසනීප තත්ත්වය නිසා පොඩි මගහැරීමක් විතරයි උනේ. ඒකට ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා. අසනීප තත්ත්වයේ රෝහල් ගැන කතා කරපු නිසා ප්‍රයෝජනවත් වෙයි සමහර විට. ඔයාලා මගෙන් අහනවා රුමේනියාවේ රෝහල් පහසුකම් කොහමද, වියදම් කොහමද, හොඳයිද? එතකොට රුමේනියාවේ ඇතුළේ ඉන්න අය අහනවා අපිට ඔපරේෂන් එකක් කරගන්න, නැත්නම් අපිට බෙහෙත් ගන්න, මොනවා හරි එයාලගේ හේතු කියලා අපිට මෙහෙම කරගන්න, හොඳ ડોක්ටර් කෙනෙක්, හොඳ තැනක් කොහොමද අපි කරගන්න, නොහොම විස්තර ගොඩක් අහනවා. මම දැන් පෞද්ගලිකව මුණ දීපු ප්‍රශ්නයක්. ඒ නිසා මම පොදුවේ මට හොඳයි කියලා මට හරි කියලා හිතෙන දේ මම ඔයාලට කියන්නම්. අපිට මෙහි තියෙනවා ඉන්ෂුරන්ස් එකක්. රුමේනියන් ජාතිකයෝ නෙමෙයි අපි, වෙන රටකින් අපි ඇවිල්ලා සේවය කරන්නේ මෙහාට. එතකොට අපිට අපි වැඩ කරන තැනින් අපිට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මාස්පතා ඉන්ෂුරන්ස් එකට අපි වැඩ කරන තැනින් ගෙවීමක් කරනවා. මාස්පතා මාස 3කට සැරයක්, අවුරුද්දකට සැරයක් කොහොම හරි අපිට අපේ ඉන්ෂුරන්ස් එකට ගෙවීමක් කරනවා. ඒ නිසා උපරිම ඔයාලා ඒක හරහා, ඒ කියන්නේ තමන්ට අයිති හොස්පිටල් එක තමන් වැඩ කරන ගෙදර අයගෙන්, එහෙම නැත්නම් තමන් ඒ කියන්නේ තමන්ට අයිති ડોක්ටර් ගැන හොයලා බලන්න, වැඩ කරන තැනින් අහගන්න පුළුවන්, නැත්නම් ගෙදරින් අහගන්න පුළුවන්, කම්පැනි එක වැඩ කරනවා නම් එහෙම අහගෙන එතනටම යන්න උත්සාහ කරන්න. මොකද මගෙන් අතෙන් තේ වැරද්ද වුණා, මම එහෙම කෙරුවේ නැහැ. මම ડોක්ටර් කෙනෙක් channel කරලා තමයි ගියේ. මට එක දවසකට යුරෝ 200 ගානේ වියදම් වුණා රෝහල් ගත වෙලා හිටපුවට. ඉතින් ඒක ඇත්තටම බොරු වියදමක්, වැඩි ඇත්තටම වැඩි අපිට. අපි මොකද අපි රුමේනියන් ජාතිකයෝ නෙමෙයි, අපි රස්සාව කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒක වැඩි. ඒ නිසා අපිට මෙහි තියෙන ඉන්ෂුරන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ එක මම ඔයාලට කතා කරන්න හිතුවේ මේ වෙනකොට හැමෝටම ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ලංකාවේ ඇතුලේ රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ අයට ලංකාවේ රුමේනියා එම්බසිය. ඕක ගැන හරියට කතා යනවා, ගොඩ දෙනෙක් විස්තර අහනවා. මට විස්තර දී ගන්න බැරුව ගියා. මගේ අසනීප තත්ත්වයේ වීඩියෝ කරුවේ නැහැ, ඔයාලත් එක්ක කතා කරුවේ නැහැ. ඒ නිසා ඒක තමයි ප්‍රධාන අරමුණ වීඩියෝ එක අද වීඩියෝ එකක් කරන්න. ඒ වගේම ඔයාලා අහලා තියෙන ප්‍රශ්න දෙක තුනකටත් ඒ මගින් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සලාම අපි අපේ ප්‍රශ්න ගැන කතා කරමු. ශ්‍රී ලංකාවේ තියෙන රුමේනියාවේ එම්බසිය කෝ ඇයි නවත්තලා තියෙන්නේ? ඇයි වියට්නාම් වලට අපේ පාස්පෝර්ට් අරින්නේ? ඕක තමයි දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ. ලංකාවේ තියෙන රුමේනියාවේ එම්බසිය අයින් කරලවත් නවත්තලවත් නෙමෙයි තියෙන්නේ, తాවකාලිකව නවත්තලයි තියෙන්නේ. ඕක හැම අවුරුද්දෙම වෙන දෙයක්. ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් දැනුම් දීමක් කෙරුන්නේ නැහැ. මොකද ගිය අවුරුද්දේ භාගයට භාගයක් රටවල් වහලා තිබුණ නිසා ඕක සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වෙන දෙයක්. ලංකාවේ ඉන්න රුමේනියන් ජාතිකයා ඒ එම්බස එයා එනවා වැකේෂන්. එයා වැකේෂන් එන දවස්වලට
අපේ හදිසි වැඩ ඒ කියන්නේ හදිසියෙන් රුමේනියාවට එන්න ඕන අයගේ වැඩ විතරක් වෙන රටක් හරහා කිරීමක් සිද්ධ වෙනවා. දැන් මේ දවස්වල වියට්නාම් හරහා ඔක කරන්නේ එයාලා සමහර විට එයාලගේ වැඩ කටයුතු මේ දවස්වල එයාලගෙන් වෙන්න පුළුවන් නිදහසක් තියෙන්නේ. එයාලට එයාලගේ වැඩත් එක්ක අපේ වැඩ කටයුතු කරන්න පුළුවන් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. ඒක ලංකාවේ නැති කරලා නෙමෙයි ටික දවසකට එයා වැකේෂන් ඇවිල්ලා ඉන්නේ. ආපහු ලංකාවට ගියාට පස්සේ ඔයාලට සුපුරුදු විදිහට වැඩ වෙයි. ඒ හේතුව නිසා සමහරක් විට වීසා එන්න තව කාලයක් පරක්කු වෙන්න ඉඩ තියෙනවා. මොකද අපේ පුත් එහාට ගිහිල්ලා එහෙන් ආපහු ලංකාවට එන්න ඕන නිසා ලංකාවෙන් නෙමේ සබ්මිට් වෙන්නේ. ඒක නිසා ටිකක් කල්යයි. හැබැයි ඉතින් කල්යන්න එක නම් ලංකාවේ සාමාන්‍ය දෙයක්. ඒජන්සිත් එක්ක වැඩ කරද්දී කාලයක් කොරෝනා කීකී කල්යරිය. දැන් ඕක මාර්ගෙන් ඉතින් කල්යයි. ඒක හැබැයි මේ වෙලේ කල්යන්න එක ටිකක් සාමාන්‍ය දෙයක් පරක්කු වෙන එක. ඔක තමයි වීඩියෝ එකේ ප්‍රධාන හේතුව. ඔය අතරතුර මම ඔයාලා මට යොපු ප්‍රශ්න ටිකක් තෝරගත්තා. ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. ඉස්සලා මගෙන් අහලා තියෙනවා එක්කෙනෙක් කවුද? සිරන්ති උපේක්ෂා කියලා එක්කෙනෙක් අහලා තියෙනවා. මොනවද ඔහෙ තියෙන ජොබ්? රුමේනියාවේ තියෙන ජොබ් මොනවද කියලා අහනවා. රුමේනියාවේ මොනවද තියෙන ජොබ්? රුමේනියාවේ එකක් නෙමෙයි, රුමේනියාවේ ජොබ් ගොඩක් තියෙනවා. මම හවුස්මේඩ් කෙනෙක් විදිහට ඉන්නවා. එතකොට හවුස්මේඩ් තියෙනවා, කම්පැනි තියෙනවා, කන්ට්‍රක්ෂන් සයිඩ් එක තියෙනවා, ගාමට් තියෙනවා, ඔය ඔක්කොම කම්පැනි වලට තමයි ඇයි තියෙන්නේ. හොටෙල් තියෙනවා, හැම ජොබ් ගොඩක් තියෙනවා. ඒ වගේම අහනවා ගවර්මන්ට් සයිඩ් එකේ ජොබ් නැද්ද කියලා. නර්සින් නැද්ද අහනවා, ටීචින් නැද්ද අහනවා. ඒවා නම් තවම දැනගන්න ලැබෙනවා අඩුයි අපිට. හැබැයි ඉදිරියේදී ඒ වේකන්සිස් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට රුමේනියා වීසා දෙන එක ඔක්තෝබර් වෙනකන් නවත්තලද? ඉස්සල්ලාම කතා කරපු කාරණේ නවත්තලන්නේ ඔක්තෝබර් වෙනකන් නවත්තලා කිව්වොත් හරි. හැබැයි නවත්තල නෑ, හදිසි වැඩ කටයුතු තියෙනවා නම් ඒවා සිද්ධ වෙනවා. වයස සීමාවක් තියනද රුමේනියාවට එන්න? සාමාන්‍යයෙන් රුමේනියාවෙන් ලංකාවේ ඒජන්සි වලට දීලා තියෙන වයස් සීමාව තමයි අවුරුදු 23ත් 55ත් අතර. එහා මෙහා වීමක් සිද්ධ වෙනවා. අවුරුදු 21 22 අයටත් එන්න අවස්ථාවක් ලැබෙනවා. එයාලා ඉල්ලන්නේ 23ත් 55ත් අතර. ඕකත් අර ලංකාවෙත් යම්කිසි නීති ටිකක් තියෙනවා කලින් ආපු ප්‍රශ්නයක් නිසා. ඒ හින්දා තමයි ඔය වගේ වයස් සීමාවල් ටිකක් දාලා තියෙන්නේ. කපල් වීසා නැද්ද? හරියට අහන ප්‍රශ්නය. කපල් වීසා නැද්ද? කපල් වීසා තියෙනවා. කපල් වීසා ගන්න පුළුවන්. හැබැයි කම්පැනි වලට ලේසි, ගෙවල් වලටත් ඉතින් කනාවට වගේ අහුවෙන්න ඉඩ තියෙනවා. කම්පැනි වලට කපල් වීසා තියෙනවා. කපල් වීසා තියෙන ඒජන්සි මොනවද කියලා මම කියන්න දන්නේ නැහැ. මම සාමාන්‍ය ඒජන්සි කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් කපල් වීසා තියෙන ඒජන්සි හොයාගන්න. ගොඩක් ගාමට් වලට, ෆුඩ් ෆැක්ටරි වලට ඒ වගේ වට කපල් වීසා තියෙනවා. ඒ කපල් ඉල්ලන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කපල් ඉල්ලනවා නෙමෙයි, කපල් වීසා එකක් එතනින් ගන්න පුළුවන්. රුමේනියා ඉන්න කෙනෙකුට ලංකාවේ ඉන්න කෙනෙක්ව ගන්න හැටි පොඩ්ඩක් කියන්නකෝ. රුමේනියාවේ ඉන්න කෙනෙක් ලංකාවේ ඉන්න කෙනෙක්ව ගන්න හැටි. සාමාන්‍යයෙන් ඔයාලා වැඩ කරන තැනත් එක්ක කතා කරපුවාම, ඔයාලා වැඩ කරන්නේ කම්පැනි එක නම් ඒ කම්පැනි එකට කියපුවාම, දැන් ඔයා පිටුමු ඔයා රුමේනියාවේ පිරිමි කෙනෙක් කියලා, ඒතර ඔයාට ඔයාගේ වයිෆ් ගෙන්න ගන්න ඕන නම් කම්පැනි එකත් එක්ක කතා කරපුවාම ඔයාගේ කම්පැනි එකේම ලේඩිස් අයත් වැඩ කරනවා නම් කතා කරලා ගන්න පුළුවන්. එතකොට නැත්තම් වෙන තැනක ජොබ් එකක් හොයාගන්නවා නම් එයාට ජොබ් එකක් හොයාගෙන උමනා කරන දේවල් ටික ලෑස්ති කරගත්තට පස්සේ ඔයාට පුළුවන් කෙලින්ම ඔයාලගේ ඉන්න කිට්ටුව තියෙන ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා කියන්න අපිට මෙහෙම ලංකාවෙන් අපේ පාර්ට්නර්ව ගෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ එයාලා ලියකියුලි ටික දෙනවා උමනා කරන. ඊට පස්සේ ඒ ලියකියුලි ටික ඔයාලා කරන ජොබ් එක කරන තැනත් එක්ක, ඔයාලා ගන්න කෙනත් එක්ක ඒ උමනා කරන ලියකියුලි ටික ලෑස්ති කරලා ලංකාවට අරපුවාම එයාට තියෙන්නේ ඒ ටිකත් එක්ක ලංකාවේ එම්බසියට යන්නයි. හරි ලේසි, අමාරු වැඩක් නෙමෙයි. ඔය අතරතුර වෙන්න ඕන දේවල් තියෙනවා. මම මේ කෙටියෙන් කිව්වේ සාමාන්‍යයෙන් වෙන විදිහ. ඒ වගේම තමයි ඔයාලා ආපු ඒජන්සිය හරහා. ඔයා ඒජන්සියකින් ආපු කෙනෙක් නම් ඔයා ආපු ඒජන්සිය හරහත් පුළුවන් ඔයාගේ පාර්ට්නර්ව රුමේනියාවට ගෙන්න ගන්න. ඔච්චරයි ප්‍රශ්න.
තව චූටි කාරණයක් කියන්නම් මේ ෆැමිලි වීසා ගැන හැමෝම අහනවා. ෆැමිලි වීසා ගැන මම කතා කරන්නේ නැත්තේ මොකද මම ඒ ගැන හොයන්නේ බලන්නෙත් නැහැ මම ඒ ගැන දැනුවතුත් නැහැ අය බොරු කියන්න ඕනෙත් නැති නිසා. හැබැයි ෆැමිලි වීසා ගැන වීඩියෝ එකක් කරලා තියෙන අපේ YouTuber කෙනෙක් මට අයියගේ නම මතක නැහැ රුමේනියාවට කැමති ලංකාවේ අපි කියන YouTube channel එකේ තියෙනවා එයාගේ link එක ඒ වීඩියෝ එක එයා දාලා ඔයාලට එතනින් බලා ගන්න පුළුවන් ෆැමිලි වීසා ගන්න හැටි. ඒ කියන්නේ ෆැමිලි වීසා ගැන තොරතුරු. ෆැමිලි වීසා මම හිතන විදිහට ඉස්සෙල්ලාම එක්කෙනෙක් එන්න ඕන. ඉස්සෙල්ලාම ඔය කෙලින්ම ඩිරෙක්ට් නම් මම හිතන්නේ ඒජන්සි එකෙන් ෆැමිලි වීසා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. එක්කෙනෙක් ඇවිල්ලා තමයි අනිත් එක්කෙනාව ගන්න එක ලේසි. ඊළඟට මම මේ දවස් ටිකේ ඔයාලගේ දැකපු ප්‍රශ්නත් එක්ක ඔයාලගෙන් ඔයාලා අපෙන් අහලා තියෙන ප්‍රශ්න, එතකොට ඔයාලා දීලා තියෙන ප්‍රශ්න, ඔයාලට තියෙන ප්‍රශ්නත් එක්ක මම පොඩ්ඩක් කියන්නම්. සමහරු ඇතැමුන් ඉන්නවා රුමේනියාවට ඇවිල්ලා තවම මාසයක්වත් නැහැ මං කරන ජොබ් එක හොඳ නැහැනේ කියලා අපිට උදව් ඉල්ලනවා අපෙන්. ඇවිල්ලා මාසයක්වත් නැතුව කොහොමද ජොබ් එක හොඳ නැහැ කියලා කියන්නේ? වැඩ කරන්න, වැඩ කරලා බලන්න මොකද කියලා තියෙන ප්‍රශ්නත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මහා ලොකු ප්‍රශ්න නෙමෙයි. සැලරි එකක් ගන්න නැතුව ඔයාලට සැලරි එක ගැන කතා කරන්න අමාරුයි. සැලරි එකක් අරගෙන බලන්න ඒ විදිහට හම්බ වෙනවද කියලා. පැය ගාන ඔයාලට පැය 8ක් එහෙන් කියලා ඇවිල්ලා මෙහි පැය 10ක් වැඩ කරනවා කියන්නේ පැය 10ක් 12ක් මෙහි වැඩ කරන එක සාමාන්‍යයෙන් මෙහි ඊටත් වැඩිය වැඩ කරන අය ඉන්නවා. අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා ඉරිදත් වැඩ කරන කම්පැනි වල වැඩ කරන අය ඉන්නවා ඉරිදත් වැඩ කරනවා නිමාඩු දවස කියලා දැන දැනත් එයාලා වැඩ කරනවා. ඉතින් වැඩ කරන්න නම් එන්නේ වැඩ කරන්න වෙනවා. ඒ නිසා මම නම් ඉදත් මම කියපු කාරණා නැත්නම් මේ YouTube channel එක පටන් ගද්දිත් ඒ වගේම දැන් අදත් මේ වෙනකොටත් මම කියන කාරණා තමයි වැඩ කරන්න නම් අපි ආවේ පැය ගාන බලන්න එපා. පැය ගාන බලන්න පැය 8ක්වත් අපිට විවේකයක් හම්බෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් තමයි. පැය 8ක් ඔයාලට වැඩ කියලා ලංකාවෙන් ඉවලා මෙහි පැය 16ක් 20ක් ඔයාලගෙන් වැඩ ගන්නවා නම් ඒක ප්‍රශ්නයක් තමයි. මම නම් ඒත් වැඩ කරනවා මට පඩිය හම්බෙනවා නම් ඉතින් ඒකට සාධාරණම. පැය ගාන බලන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ආපු කම්පැනිය හොඳ නැහැ, ඒ වැඩ කරන ගේ හොඳ නැහැ කියලා ඇවිල්ලා මාසයක්වත් නැතුව කතා කරන්න එපා. චුට්ටක් ඉස්සෙල්ලම මාසයක් වැඩ කරලා පඩි සැලරි එකක් අරගෙන බලන්න. හැබැයි ඔයාලට ඔය මාසෙම කෑමදීවලදී මොකක් හරි හිගයක් වුණා නම් කෑම දුන්නේ නැත්නම් ඔයාලට ඉන්න තැනක් නැත්නම් කතා කරන්න ඒගෙන. එතකොට ප්‍රශ්නයක් නෑ. අපි දන්න උදව් කරන්න අපිට කියන්න පුළුවන් දේවල් අපි කියන්නම්. හැබැයි ජොබ් මාරු කරන එක ගැන අහන්න එපා. ඒ වගේම තමයි ඇතැමුන් ඉන්නවා තවම ලංකාවේ ඒජන්සියකට පොත බාර දීලත් නැහැ අපෙන් අහන ජොබ් මාරු කරන්න පුළුවන්ද කියලා. ජොබ් මාරු කරන්න සල් රුමේනියාවට ඇවිල්ලා ඉමු අපි ඉස්සෙල්ලාම. රුමේනියාව හොඳයි, ගොඩක් හොඳ රටක්. රස්සාව කරගෙන ඉන්නවා නම් අපිට ඉන්න පුළුවන්. කාටත් කියන්නේ මම රුමේනියාව හොඳ නැහැ එන්න එපා කියලා. මම හැමෝටම කියන්නේ රුමේනියාවට එන්න කියලා. ඇවිල්ලා බලන්න රුමේනියාව ගොඩක් හොඳයි. හැබැයි ඉතින් ජොබ් එක කරන අරමුණින්ම රුමේනියාවට ඇවිල්ලා ජොබ් එක කරගෙන ඒ අරමුණින්ම ඉන්නවා නම් තවත් හොඳයි අපිට රුමේනියාව. දැන් මම වැකේෂන් එකක් ගිහිල්ලා ඇවිල්ලා මේ අවුරුදු තුනකුත් දැන් මගේ ඉවරයි. ලස්සන්ට ඉන්නවා. ඉතින් ඒ ඉන්නේ ජොබ් මේ කරන හැම දෙයක්ම බාහිර දේවල් බාහිරව කරන වැඩ ජොබ් එකට මුල් තැන දීලා තියෙන නිසා තමයි. ඌමනා කරුණ ටික කියවුනා කියලා හිතෙනවා. දිගටම වීඩියෝ දෙන්නම් අදින් පස්සේ තොරතුරු බෙදා ගන්නම් මේ වගේ ඔයාලත් එක්ක. එහෙනම් අදට නතර වෙනවා. පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි හැමෝටම.